ඉතින් මේ තියෙන අසමතුලිත සංවර්ධන රටාව වෙනස් කරලා විශේෂයෙන්ම උතුරත් නැගෙනහිරත් ගොඩ දාන්නට ඉන්ටර්නැෂනල් ඩෝන කොන්ෆරන්ස් එකක් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අපි ස්ථාපනය කරනවා. එකම බලාපොරොත්තුව රටට සේවය කිරීම, විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් දෙකේ ජනතාව යුද්ධෙන් බැටකාලා පශ්චාත් යුද සමයේ පෝස්ට් කොන්ෆ්ලික් සිටුවේෂන් එක වැඩියම් සංවර්ධනයක් ශක්තියක් නොලබපු ජන කොට්ටාසයක්, විමෙන් හෙඩඩ් හවුස් හෝල්ස්, කාන්තා මූලික පවුල් විශාල ප්‍රමාණයක් තියෙන, ක්ෂුද්‍ර මූල්‍ය ණය මරවුගුලේ යට වෙලා තියෙන මයික්‍රෝෆිනාන්ස් ඩෙට් ට්‍රැප්, ජන ජීවිත කඩන් වැටිලා රටම බංකොලොත් වෙලා, රටේ සියලුම ආර්ථික ක්‍රියාවලියන් අකර්මණ්‍ය වෙනකොට උතුරු පළාතෙත් නැගෙනහිර පළාතෙත් ඒක වැඩියෙන්ම පහළ වැටිලා. ඒකට මට පුළුවන් සංඛ්‍යා ලේඛන අනුව ඔප්පු කරන්න, බස්නාහිර පළාත දළදේශීය නිෂ්පාදිතයට 42%ක දායකත්වයක් ලබා දෙනකොට උතුරු පළාත ලබා දෙන්නේ 5%ට අඩු ප්‍රමාණයක්, නැගෙනහිර පළාත ලබා දෙන්නේ 5%ට අඩු ප්‍රමාණයක්. ඉතින් මේ තියෙන අසමතුලිත සංවර්ධන රටාව වෙනස් කරලා විශේෂයෙන්ම උතුරත් නැගෙනහිරත් ගොඩ දාන්නට ඉන්ටර්නැෂනල් ඩෝන කොන්ෆරන්ස් එකක් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අපි ස්ථාපනය කරනවා. ඔය මෙතෙක් හිටපු කිසිම ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ඒවට මුලපිරුවේ නැහැ. ඇතරම යහපාලන රජය කාලේ මම යෝජනා කරා කැබිනට් ඇමතිවරයා හැටියට පුද්ගලිකවම හැම වෙලා එවකට ජනාධිපතිතුමාටත් එවකට අග්‍රාමාත්‍යතුමාටත් මම යෝජනා කරා. ඒගොල්ලෝ කිව්වා මේ ඉන්ටර්නැෂනල් ඩෝනර්ස්ලා ඉන්ට්‍රස්ටඩ් නැහැ කියලා. ඒගොල්ලෝ එච්චර ඌමනාවක් දක්වන්නේ නැහැ කියලා. හැබැයි අපි ජාත්‍යන්තර ආධාරක සමුළුව පවත්වලා පැහැදිලිවම උතුරු පළාත නැගෙනහිර පළාත, උතුරු පළාත ගත්තොත් පරිපාලන දිස්ත්‍රික්ක පහක් යාපනය, කිලිනොච්චිය, මොලතිව්, මන්නාරම, වවුනියා, ඒ පරිපාලන දිස්ත්‍රික්ක පහ. ඒ වගේම නැගෙනහිර පළාත ප්‍රධාන වශයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය, අම්පාර දිස්ත්‍රික්කය, මඩකලපු දිස්ත්‍රික්කය, ඒ පළාත් දෙකට මූලිකත්වය ලබා දෙමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් අපි පවත්වනවා. ඒ ආධාරක සමුළුව හරහා උතුරු නැගෙනහිරත් මුළු රටත් ගොඩ දමන වැඩසටහනකට අපි යොමු වෙනවා. මොකද මතක තබා ගන්න අපිට කතාවට වැඩියම අපිට හුරු පුරුදු වැඩක් කරලා, ඒ නිසා මේ වැඩසටහන හරහා අපි අදහස් කරනවා උතුරු නැගෙනහිර බල ප්‍රදේශ ශක්තිමත් විධිමත් සංවර්ධනයකට ලක් කරන්න. ප්‍රධාන වශයෙන් හැම පළාතකම පරිපාලන දිස්ත්‍රික්කයකටම අපි ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් ඔන් ඩෙවලොප්මන්ට් කියලා පත් කරනවා. ජනාධිපති කාර්යසාධක බලකායක් සංවර්ධනය උදෙසා. එතකොට අපි ගත්තොත් උදාහරණයකට අපි ගමු යාපනේ දිස්ත්‍රික්කේ, කිලිනොච්චි දිස්ත්‍රික්කේ. යාපනේ දිස්ත්‍රික්කේ ආසන 10යි, ප්‍රාදේශීක බල ප්‍රදේශ 15යි. කිලිනොච්චි දිස්ත්‍රික්කේ එක ආසනයයි, ප්‍රාදේශීක බල ප්‍රදේශ 4යි. එතකොට යාපනයට වෙනම තියෙනවා සමාවෙන්න උතුරු පළාතට තියෙනවා ප්‍රෙසිඩෙන්ෂල් ටාස්ක් ෆෝස් එකක්, සබ් ටාස්ක් ෆෝස් දෙකක් තියෙනවා යාපනයට කිලිනොච්චියට. අපි උතුරු පළාත අනිත් පළාත් ගත්තොත් මන්නාරම, වවුනියා, මුලතිව්. අපි මේ වෙලාවේ උදාහරණයට ගත්තොත් යාපනයේ කිලිනොච්චියයි සබ් ටාස්ක් ෆෝස් 15ක් තියෙනවා AG ඩිවිෂන් මට්ටමින්, 15 AG ඩිවිෂන්ස් ඉන් ජෆ්නා ඩිස්ට්‍රික් and 4 sub task force of Kilinochchi all presidential task force. මොකද ඒකේ තේරුම? දැන් වෙනදාට මොකද කරේ? විවිධ තැන් වලින් ඇවිල්ලා උතුරෙන්, නැගෙනහිරින්, දකුණින්, බස්නාහිරින් ඡන්ද අරගෙන ජනාධිපතිවරයා යනවා මන්දිරයට. නමුත් අර ඡන්දය දුන්නු ජනතාවත් පාලකයත් අතර ඒ ලින්ක් එක නැහැ. ඉතින් මේක ජනතාවත් පාලකයක් අතර, නායකයක් අතර ලින්ක් එක ඇති වෙනවා
සංවර්ධනය කේන්ද්‍රගතක. ඉතින් මේ වගේ විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්නට අපි සැදී පැහැදී සිටිනවා. මම එකක් කියන්න කැමතියි. අපි විශ්වාස කරන දැන් ඔබතුමා කිව්වනේ මේ රේසිසම් අඩු වෙලා තියෙනයි කියලා. ඒ ජාතීන් අතර ආගම් අතර තියෙන මේ විවිධ වෙනස් වීම, වෙනස් අදහස් තියෙන ඝෂ්ඨනේ තියෙන ගැටුම අපි විශ්වාස කරනවා ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕන. ඒ නිසා අපි ඕවර් කොන්ෆිඩන්ට් වෙන්න හොඳ නැහැ. මේක දැන් අඩු වෙලයි කියලා. ඉතින් අත්ත වශයෙන්ම බංකොලොත් වෙන්නට පෙර රටේ තිබුණු තත්ත්වය ඔබ සියලු දෙනාම බොහොම හොඳින් දන්නවා. ඒ නිසා අපි ක්‍රමවේද ගණනාවකින් එකක් නීති රීති, අනිත් එක සමාජ රටාවන්, සමාජ සංස්කෘතිය, ඒ වගේම දේශපාලන නායකත්වයෙන් ලබා දෙන පණිවිඩය කිසිම ආගමකට කිසිම ජාතියකට සම්බන්ධ අන්තවාදයකට ඉඩ නොතිබීම. හැමෝම තම තමන්ගේ ආගම්වලට එකිනෙකාගේ ආගම් ජාතීන් වලට ගරු කරන්නට ඕන, රෙස්පෙක්ට් එක දෙන්නට ඕන, ඒකට ඉඩ දෙන්න ඕන, ඒකට ස්පේස් එක දෙන්නට ඕන, ටොලරේට් කරන්නට ඕන. ඒ නිසා ඒ ප්‍රතිපත්තිය අපි තදින්ම ක්‍රියාත්මක කරනවා. ඒක නීති පැමිණවීම පමණක් නොවේ. ඒ සමාජ රටාව තුළ පොඩි උදාහරණයක් කිව්වොත් අපේ දහම් පාසල් පද්ධතිය හරහා, අරණරි පද්ධතිය හරහා, මද්‍රාසා පද්ධතිය හරහා, දේවස්ථානවල තියෙන ආගමික ඉගැන්වීමේ දහම් පාසල් සන්ඩේ ස්කූල් හරහා ඒ දහම් දැනුම ලබා දීමත් එක්කම මේ සමාජ ඒකාග්‍රතාවය, ඒකට කියනවා සෝෂල් ඉන්ටිග්‍රේෂන් කියලා, මේ ඒකාග්‍රතාවය, එකමුතු භාවය, හාමනි, මිත්‍රශීලීත්වය ඒක ප්‍රවර්ධනය කරන්න ඕන. ඒක තමයි අපේ රටට තියෙන ලොකුම ශක්තිය. We prosper only in unity. අපි එකතු වුණාම තමයි අපිට සෞභාග්‍ය කරා යන්න පුළුවන්. පක්ෂ මාරුවෙන් පක්ෂ ආරක්ෂා කරන අපි විපක්ෂ විදිහට කියනවා ආණ්ඩ පක්ෂ වැරදිවැඩ කරනවා කියලා. ඒක විපක්ෂ අපි බාර රට බාර ගන්නකොට අනිත් කන්දම අපි ආරක්ෂා කරනවා. ඒගොල්ලෝ නීති ලීගලි ඇක්ෂන් ගන්න නැහැ. ඒ වගේ ඔබතුමාගේ ආණ්ඩුවත් ඒ වගේ ලීගල් ඇක්ෂන් එක ගන්න නැතුව තියෙනවාද? දෙවෙනි ප්‍රශ්න එලිට ගිහින් ඉන්න කණ්ඩායම ආපුව આવුත් අපි අපේ ආණ්ඩුව ඒගොල්ලන්ට ඉඩ දෙනවා. පළවෙනි ප්‍රශ්න අහනවා සර්, හැම ආණ්ඩුවම ආපු ගමම තමන්ගේ විපක්ෂයෙන් ඉන්න කණ්ඩායම තමයි ආරක්ෂා කරනවා කියලා ජේවිපී හැම වෙලම සූචනා කරනවා. ඒ ගැන ඔබතුමාගේ අදහස්? ඒ කියන්නේ සර් දැන් ආණ්ඩුව ඉන්නකොට මම එකක් කියන්න ඕන, අපි එකම එකයි ආරක්ෂා කරන්නේ රටයි ජනතාව. ඒකට අපි 120,000ක් ආරක්ෂා කරන්න ඕන. මට තේරෙන මුතුමල්ල කියන දේ, ඒ කියන්නේ අවස්ථාවාදී දේශපාලන. අවස්ථාවාදී දේශපාලන කියන්නේ ඔපචුනිස්ටික් පොලිටික්ස්. ඒ කියන්නේ තමන් එක්ක ඉන්න කට්ටියව රැක ගන්නවා, නැති කට්ටියට පහර ගහනවා. එහෙම සංස්කෘතිය අපි ඉවත් කරන්නට ඕන. ඉතින් ඇත්තටම අපි කරන්නට යන්නේ මෙන්න මෙහෙමයි. යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා හදනවා යහපත් යාන්ත්‍රණයක්. ඒ යාන්ත්‍රණය හරහා, ඒ සිස්ටම් එක හරහා රූල් ඔෆ් ලෝ, නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙනවා. ඒක තමන් එක්ක ඉන්නවද, තමන්ට විරුද්ධව ඉන්නවද, කොතන ඉන්නවද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. ඒ වගේම මොනම හේතුවකටවත් අපි දැන් අපිත් එක්ක එකහු වුණානේ විශාල ප්‍රමාණයක්. කිසිම කෙනෙකුට අපි පොරොන්දු වෙලා නැහැ මුදල්. අපි බාර් පර්මිට් දීලා නැහැ, බියර් පර්මිට් දීලා නැහැ, සභාපතිකම් මෙච්චර දෙනවයි කියලා නේ, ඇමතිකම් මෙච්චර දෙනවයි කියලා නේ, රාජ්‍ය ඇමතිකම් නියෝජ්‍ය ඇමතිකම් දෙනවයි කියලා නේ. ඕල් අන්කන්ඩිෂනල්. අපිත් එක්ක එකතු වුණේ ඔන් අවර් පොලිසි, ඔන් ප්‍රින්සිපල්ස්. මේක මත, පොලිසි එක මත, ප්‍රතිපත්ති මත. ඒ නිසා අපි ප්‍රතිපත්තිගරුක දේශපාලනය අපි ක්‍රියාත්මක කරනවා. දැන් ඕන තරම් මේ මුදලට මේ මන්ත්‍රීවරු අපිට ගන්න පුළුවන්. නමුත් අපි එහෙම දේවල් කරන්නේ නැහැ.
ඇත්ත වශයෙන්ම මේ මැතිවරණයක් එන්නට ඉස්සෙල්ලා අපිට ලැබුණු සියලුම ආධාර අපි වැය කරේ සක්වල වැඩසටහන, උෂ්ම වැඩසටහන. මේ උතුරු පළාතේ හැම ප්‍රදේශයකටම පාසල්වලට ස්මාර්ට් ක්ලාස්රූම්ස් දුන්නා, බස්සස් දුන්නා. එතකොට හොස්පිටල්ස් වල ඉක්විප්මන්ට් කියන්නේ මේ යාපනයේ හොස්පිටල් එකක් චවකච්චේරි දුන්නා නේද? චවකච්චේරි දුන්නා, පොයින්ට් පෙඩ්‍රෝ දුන්නා, මුලතිව් දුන්නා. ඒ වගේ මල්ලඟ ලයිස්තුව තියෙන හැම තැනකටම උදව් කරා. අපි අපිට ලැබෙන ආධාර උපකාර අපි මන්ත්‍රීවරු හෝ දේශපාලඥයෝ බිලිබා ගන්න ඒ සංස්කෘතිය අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ කිසිසේත්. 2019 ඔබතුමා තමයි වැඩිපුර ඡන්ද ගත්තේ තමිල් ඡන්ද ස්පෙෂලි උතුරු නැගෙනහිර. ඒ වෙලාව අපේ තමිල් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා ගොඩක් අපිට සපෝට් එක දුන්නා. මේ පාර ඔබතුමා ඡන්ද ඉල්ලනකොට දැන් වෙනකම් එක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා හරි කවුරුරි අවිල්ල පැහැදිලිව ඔබතුමාට සපෝට් කරනවා කියලා කියලේ නැහැ. ඒක අපේ ඉලෙක්ෂන් ටයිම් එකේ ඇෆෙක්ට් වෙනවාද අපේ වික්ටරි එකට කියලා පළවෙනි ක්වෙස්චන් ඉල්ලන්නේ. දෙවෙනි එක අර දැන් කැම්පේන් එක කරගෙන යන්නේ නැගිනගිර පළාත මුස්ලිම් එක්කෙනෙක් ඔබතුමා ආණ්ඩුකාරතුමා විදියට පත් කරන්න එග්‍රීමෙන්ට් එක දාලා තියෙනවා කියලා. නැගිනගිර පළාත ආණ්ඩුකාරතුමා විදියට මුස්ලිම් එක්කෙනෙක් පත් කරන්න යනවා කියලා විපක්ෂ කණ්ඩායම අපේ විපක්ෂ කණ්ඩායම කියලා මම අවසානයකට ඉස්සෙල්ලා උත්තර දෙන්නම්. මම තනතුරු වලට පුද්ගලිය තෝරගන්නේ සිංහල බෞද්ධද සිංහල ක්‍රිස්තියානි කතෝලිකද තමිල් හින්දුද තමිල් කැතලික් ක්‍රිස්තියන්ද මුස්ලිම් ඉස්ලාම්ද බර්ගර්ද එහෙමත් නැත්නම් තවත් ආගම් රාශියක් තියෙනවා. ඒ ආගම් වලට සම්බන්ධද කියලා අපි තීන්දුව ගන්න නැහැ. යාළු හිතවත්කම් වලට කිසිම තනතුරක් දෙන්නේ නැහැ. පර්ෆෝමන්ස්, රිසල්ට්ස්, සොලූෂන්ස්. So we will have capable people who can contribute. පොඩි උදාහරණයක් කියන්නම්. දැන් මම දැක්ක මේ මගේ ප්‍රපෝසල් එකක් ප්‍රෙසිඩන්ට් කියනවා කරන්න බැහැයි කියලා. එහෙම නැත්නම් ඒක නිකන් එයා විහිළුවට ලක් කරලා තියෙනවා. There are 10,096 state schools in the country. Then 10,096 state schools were at central government, provincial government funds වලින් බෑනේ දුවන්නේ. ඒව දියුණු කරන්න අලුත් ක්‍රමයක් ඕන. So my father had a program called the foster parent program. So I made an announcement that all 10,096 schools, in addition to government funds, will also have foster parents who will be there will be 10,096 foster parents who will be millionaires and billionaires who will support the schools. නියෝග ජනාධිපතිවරයාට තේරෙන්නේ මොකද එයා ජීවත් වෙන්නේ වලාකුළු වල. මම ඉන්නේ මහ පොළවේ පාසල් පද්ධතියත් එක්ක. එතකොට ඒ වගේ සම්පත් ලබා ගන්න පුළුවන් හොඳ දක්ෂ කණ්ඩායමක් මාත් එක්ක